You bowled the fast bowlers the full quota and they delivered the goods for you? Yeah, they did that. They did that 100% because in the morning we knew which was the new wicket that we played. And there could be some seaming or some movement. So we decided to play with three seamers and to open with the two paces, the recognized bowlers. And Kasun Rajito bowled a good spell. And Shaminder Erangi and okay, Lahir bowled only one over. But I think Dasun Sanaka came back and bowled the quota he wanted. So the combination is good. And it's always to have a balanced side, which is really good. You're now in the final. Yeah. You want to give out something? Not really, because for me, every game is like a final. And for the players, all the same thing. You have to just go out there, perform, and enjoy the game as well. Not to put pressure and just forget all these things. And whatever, as I said earlier, whatever role that you're in, you have to, if you give 100%, I'm quite happy about it. Thanks, congratulations. බදුරුලිය ක්‍රීඩා සමාජයේ නායකය හැටියට කටයුතු කරනවා. දැන් පැවැත්වෙන ප්‍රාන්ත පොන්දුවාර විශ්ව ක්‍රිකට් තරගාවලියේ කොළඹ කමාන්ඩෝස් කණ්ඩායම වෙනුවෙන් අභීත නායකත්වයක් ලබා දෙනවා මිලින්ද සිරිවර්ධන. අපි සුබ පතනවා. ඉතාමත් හොඳ තරගයක් නිම කළේ අවසන් පුරුවටේ. බොහොම ස්තුතියි. ඇත්තටම හොඳ තරගයක්. මොකද දෙපැත්තට ගියා තරගෙ. අයිගලෝ බැට් කරන්න ගත්තා මුලින් ඕවර්ස් 10ක් විතර ලකුණු අනුවත් ඒක විකට් නැතුව. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ අපි ගොඩක් ශක්තිමත් විදිහට ආයේ තරගයට ආවා. අන්තිම ඕවර්ස් 10 ලකුණු 78 වගේ සංඛ්‍යාවක් තියාගෙන. ඔව් විශේෂයෙන් ඔබ සෑහෙන අද්දකින් බහුල ක්‍රීඩකෙක් දේශීය ක්‍රීඩක තරගාවලිය වලදී මොකද හිතුනේ මේ විශේෂයෙන් සිකුගේ ප්‍රසන්න සහ තිරගත දිල්ෂාන් ඒ ආකාරයෙන් පඳුර පහර දෙන අවස්ථාවේ? නෑ අපිට මං හිතන්නේ හොඳ කණ්ඩායමක් ඉන්නවා හින්දා බය වෙන්න දෙයක් නෑ. මං හිතන්නේ දේවන්න චිතරන් ඉන්නවා ඕනේ ලාට බෝල් කරන්න. ඉතින් විශ්වාසයක් තිබ්බා අපිට මේ තරගයේ පුළුවන් තරම් අඩු ගන්න තියාගෙන නැත්නම් ජයග්‍රහණය කරන්න. පිටියේ ඔබ ඉදිරියෙන් සිට පන්දු රැකීමේ කටයුතු සිදු කළා. දැන් අවසන් තරගයේ සඳහා සුසුකම් ලබලා තියෙනවා. කණ්ඩායමේ නායකය හැටියට ඔබට පවතින පීඩනයක් තිබෙනවද යම් ප්‍රමාණයක? ඇත්තටම පීඩනයක් කියලා දෙයක් නැහැ. අද තරගයේදී ක්‍රීඩා කරන්න ගියත් මම හිතන්නේ අපි ලොකු පීඩනයක් දාගත්තේ නැහැ. අපි වෙලෙම කිව්වේ එක තරගයක් එක වෙලාවට ඉවර කරන්න. ඉතින් සෙමි ෆයිනල් කියලා හිතන්න එපා. තවත් එක තරගයක් විතරයි. ඉතින් අන්තිම රිසල්ට් එක ගැන හිතන්න එපා. කරන දේ හරියට කරන්න කියලා තමයි මම හැමෝගෙම ඉල්ලුවේ. ඉතින් ඒ හැමදේම තරුණ ක්‍රීඩක කණ්ඩායමක් විතර ඒ අවස්ථාව ලැබෙනවා. ඒ තරුණ ක්‍රීඩකින් ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ කොයි වගේ ක්‍රියාපිළිවෙලක්ද අනුගමනය කරන්නේ නායකයා හැටියට මේ තරුණ ක්‍රීඩකින් නිසි මානසික මට්ටමින් තබා ගන්න? නෑ මම හැම වෙලෙම කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලොන්ගේ සාමාන්‍ය ක්‍රීඩා විලාසය සෙල්ලම් කරන්න මැද කිසිම පිළිනයක් මම දාන්නේ නෑ ඒගොල්ලන්ට. මගේ පුහුණු කරුණත් මම හිතන්නේ ඒගොල්ලන්ට මොකින් කතා කරන හැම වෙලෙම ඒගොල්ලොන්ගේ මානසික ශිලත්තේ උඩ තියන්න. ඉතින් ඒක මම හිතන්නේ ඒගොල්ලන්ට ගොඩක් වැදගත් මැද සෙල්ලම් කරලා. ලෝක කුසලාන තරගාවලියට ඔන්න මෙන්න කියලා තිබෙද්දී මේ ක්‍රිකට් තරගාවලිය හරහා ඔබලාට නැවතත් සුපුරුදු දස්කම් අර ෆෝන් කරගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මොකද හිතන්නේ තරගාවලිය පිටපත්? ඇත්තටම හොඳ අවස්ථාවක්. මොකද තරුණ ක්‍රීඩකයන්ට වැඩි හරියක් මොකද අපිට ඉස්සරහට නතාව ඒෂියා කප් එක, වර්ල්ඩ් කප් එක වගේ ඉන්දියා තරගයට දැන් සිලෙක්ට් කරන්න ඉවරයි. මං හිතන්නේ තව ඉස්සරහට තියෙන හින්දා මං හිතන්නේ ඒගොල්ලන්ටත් ලොකු අවස්ථාවක් මං හිතන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න මෙතනින් පර්ෆෝම් කරලා අවුරුදු වෙන කන්ෆිඩන්ස් අපිගෙන ඉතින් හොඳ ක්‍රීඩා තරගාවලියක් කියලා හිතනවා. දැන් කණ්ඩායම වෙනුවෙන් අපි උපරිම සුබපත්. Thank you.